आयुबोवन दिनपता विकाशनेवन लंकावे प्रथम सह एकम बौद्ध प्रवृत्ति विकाशयन अदत् उभामुवन मम प्रसाद सनुंजीवंत प्रथम नवधाने प्रधान प्रवृत्ति सिरस तलवेत अस्किरी विहार पार्श्वेन महानवर जातिगरोहलंट वैद्योपकरण तोगयाक परित्याग कराय තවත් කොවිඩ් මරණ 180ක් තහවුරු වෙයි. දෛනික ආසාදිතේනොත් 3000 ඉක්මවයි. දිනක් තුල සිදුවන මරණ සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්. බුද්ධ පින්තූරයක් ක්‍රීඩා පිටියට රැගෙන යන ලෝක ප්‍රකට විනිසුරුවරයා. कोविड वैरस व्याप्ति पालने किरीम संधा रट वसा तेबेम दिगिन दिगटम सिदुकल नुहेकि बवद जनतावे तेरुम गनिबिन वगकेमिंडितुव कटयुतु किरीम अत्यावश्य बवद अस्किरी पार्श्वे महानायक अतिपूज्य वरकागुड श्री ज्ञानरत्न महानायक हिमियन पवसनवा महानवर जातिक रोहल वेत वैद्य उपकरण तोगयक परित्याग करबिन महानायक हिमियन बेबव प्रकाश कला महानवर जातिकरोहले कोविड हादिसे प्रतिकारेकगेट रुपया लक्ष तिहक पमन वटिनाकम केड्युत ऑक्सीजन सेपेमे पासुकम सहित कट्टल देकक एतलु वैद्य उपकरण तोगयक अस्किरी विहारस्थानेदी अद परित्याग कला ए श्यामोपाली वंशिक महानिकाये अस्किरी विहार पार्श्वे महानायक अतिपूज्य वरकागुड श्री ज्ञानरत्न महानायक स्वामीन वहन्सेगे प्रधानत्वेन महासंघर महानायक स्वामी කටයුතු කරනවා නම් රට රැකගන්න ආරක්ෂා කරගන්න අපිම ඉදිරිපත් වෙන්න ඕන අපේ විශාල වගකීමක් මේ පිළිබඳව තියෙනවා කියන හැඟීමෙන් කටයුතු කරනවා නම් මං හිතනවා කාර්ය සඵලමත් කර ගැනීමට රජයට දෙන ලොකු උදව්වක් දෛනිකව මෙරට සිදුවන මරණ සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අද මධ්‍යවේත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. सेप्टेंबर मास पश्चिम दिन तहवरुकले नव कोविड मरण 180ත් සමගින් මෙරට සිදුවී ඇති समस्त कोविड मरण संख्याव 10320ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා පස්වන දින තහවරුකල මරණ 180ට කාන්තාවන් 83 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 97 දෙනෙකු අයත්වන අතර වයස වෘතු 30ට අඩු පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙනෙකු අයත්වන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 3182 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනාගෙන තිබෙනවා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 465,000කට අධිකයි කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතයන් 1952 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 386,509ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ඊයේ දිනේට වාර්තා වෙන පරිදි සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 465,949ක් වෙනවා ඒකෙන් 386,509 දෙනෙක් සුවය ලබා තිබෙනවා මුළු මරණ සංඛ්‍යාව 10302ක් හැටියට වාර්තා වෙනවා ඒ වගේම ඊයේ දිනේට වාර්තා වුණු නව කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 3182ක් හැටියට වාර්තා වෙනවා ඒ වගේම මරණ 180ක් වාර්තා වෙලා තිබෙනවා මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ වයස වෘතු 20 29 අතර පුද්ගලයන්ට එන්නත ලබා දීම අදත් කොළඹ ගම්පහ කළුතර සහ ගාල්ලේන දිස්ත්‍රික්කවල දීදීත් කෙරුණා
මෙතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රාන්තපුල්ලේ මහත්මිය වෙත කැම්සර් ලොඩ්ස්ටා පුත්කලික සමාගම් මගින් රුපියල් මිලියන 40ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් අද එම අවත්‍යංශයේදී පරිත්‍යාග කළා. මේ සඳහායම සමාගමේ නිලධාරින්ද සහභාගී වූ අතර අමාත්‍යවරිය අනතුරුව මෙලෙස දහස් පළ කළා. අපි මිලියන 40ක් වටිනා උපකරණ කැම්ස්ටා ලෝඩ්ස්ටා ආයතනයත් ඔවුන්ගේ මව් ආයතනය වන මිචලින් කම්පැනි හරහා අපිට ලබා දීලා තියෙනවා. විශාල වටිනාකමකින් යුත් අවශ්‍ය උපකරණ තියෙන්නේ. මේක අද දවසේ කොවිඩ් පාලනය සඳහා රෝහල් පද්ධතිය විශාල ලෙස අරගල කරන අවස්ථාවේදී මේ උපකරණ මම හිතන ඉතාමත්ම කාලෝචිත අවස්ථාවක් අපිට ලැබෙන්නේ. මේ උපකරණ හරහා අපි විශ්වාස කරනවා රෝහල් පද්ධතියට ජීවිත බේරා ගන්න විශාල පිටිවහලක් වෙයි කියලා. බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ මගින් ආරම්භ කර තිබෙන ආයුර්වේද ඖෂධ කොරෝනා ආසාදිත රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ලබා දීමේ වැඩපිළිවෙළ මෙවන විටත් සාර්ථකව සිදු කෙරෙනවා. වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුලත් ඖෂධ ලබා දීම සිදු කෙරුණා. කොරෝනා වෛරසයට ගොදුරුව නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්, රෝගීන්ගේ ආශ්‍රිතයන්, රැකියා සහ අත්‍යවශ්‍ය සේවාවල නිරතව සිටින පුද්ගලයන් වෙන්ව කොරෝනා රෝගිය සුවයමින් පසුව සංකූලතා ඇති වූ පුද්ගලයන් යනුවෙන් කාණ්ඩ 4ක් යටතේ ආයුර්වේද ප්‍රතිකාර සහ ඖෂධ ලබා දීම වැඩසටහන මගින් සිදු කරනවා. මේ අනුව අත්තනගල්ල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සංවිධායකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ඖෂධ ලබා දීම සිදු කෙරුණු අතර ආයුර්වේද වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් මේ සඳහා සහයෝගය ලබා දුන්නා. අර වාෂ්ප එහෙම අල්ලනවද? ඔව්. බෙලිදළුයි එතකොට යකිනාරං කොළයි දෙහිදළුයි දාලා හොඳට වාෂ්ප අල්ලන දවසට 3 සැරයක් විතර. හැබැයි ගොඩක් උඩට අදින්න එපා මේ. සාමාන්‍ය වදින්න අරින්න අපි බෙහෙත් දෙන්නම්. වැඩසටහන සමගින් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් මේ ප්‍රදේශයේ ඉන්න කොවිඩ් රෝගී වැළඳිලා ගෙවල්වල ප්‍රතිකාර ලබන අයක ඉක්මන් සුවය සඳහා ප්‍රතිකාර කරන වැඩසටහන ඒ සම්බන්ධව අපිටත් මැදිහත් වෙන්න පුළුවන් වුණා. ඒ නිසා ප්‍රාදේශීය සභාව වශයෙන් අපි ඒ වෛද්‍යතුමන්ලට අවශ්‍ය කරන බෙහෙත් එතුමා නිර්දේශ කරන සියලු බෙහෙත් වර්ග අපි ඒවලට සපයලා දීලා අද වෙනකොට අත්තනගල් ආසනේ විශාල නිවාස ප්‍රමාණයකට මේ වෛද්‍ය කණ්ඩායම මේ ප්‍රතිකාර කරමින් යනවා. ලෝක ප්‍රකට ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන මහතා සිය ක්‍රීඩා පිටියට රැගෙන යන උපකරණ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල පළ කර තිබුණා. ඔහු රැගෙන යන උපකරණ අතරට බුද්ධ පින්තූරයක් ඇතුළත් වී තිබීම කැපී පෙනෙන කරුණක් වුණා. එතුමාගේ මේ ක්‍රියාව බුදුදහමින් ස්වයංපෝෂිත වූ රටක ජීවත් වන අපි අගය කළ යුතු නොවන්නේද? හඳුන්නෙත්ති දීප්ති ප්‍රියන්ත කුමාර ධර්මසේන මහතා බොහෝ දෙනා හඳුරන්නේ කුමාර ධර්මසේන යනුවෙනුයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරයෙකු මෙන්ම හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වනවා. ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් හා එක්දින තරඟ ක්‍රීඩා කර ඇති ඔහු 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන සමාජිකයෙක් වශයෙන්ද කටයුතු කළා. කුමාර ධර්මසේන මහතා පසුගිය දිනක සමාජ මාධ්‍ය තුළ තමන් ක්‍රීඩා පිටියට රැගෙන යන උපකරණ පිළිබඳ වීඩියෝවක් මෙලෙස පළ කර තිබුණා. විශේෂයෙන්ම ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තියෙනවා මම මැච් එකට යන්න කලින් කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් මේ තමයි මම තරගයට යන්න කලින් පාවිච්චි කරන හැඩ් බොක්ස් එක. මේක හැඩ් බොක්ස් එක. ඉතින් අපි මෙහෙම තමයි මේක අරින්නේ. මේක ඇරියන් පස්සේ මගේ හැඩ් එක තියෙනවා. මෙම වීඩියෝවේ කැපී පෙනෙන කරුණක් වුණේ බුද්ධ පින්තූරයක් තමන් රැගෙන යන උපකරණ අතරට අයත් වීමයි. මම බුද්ධ ආගමේ කෙනෙක් හැටියට මම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිරිනුවක් මැද්දට අරන් යනවා. ඒක මගේ ළඟම තියාගන්නවා. ඉතින් ওই දේවල් තමයි මම ග්‍රවුන්ඩ් එකට යනකොට අරන් යන්නේ. මේ තියෙන මම සම්බුද්ධ භාෂිතයේ පරිහානියට පත්වෙමින් පවතින වර්තමාන කාලවකවානුවක් තුල බුදුදහම අනුගමනය කරන්නට කාලයක් වෙලාවක් නිශ්චිත තැනක් අත්‍යවශ්‍ය නොවන බව ලොවටම පෙන්වමින් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ආදර්ශයක් සැපයෝ. කුමාර ධර්මසේන මහතාගේ මේ ක්‍රියාව
මෙරට ප්‍රථම බෞද්ධ නාලිකාවේ අප අගය කරන අතර එතුමාගේ සියලු යහපත් වැඩ කටයුතු සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එත් සමගින් අදට નિયમિત සුසන්දේශ ප්‍රවෘත්ති විකාශයේ නිමාවටපත් වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.